ඔබේ උඩු සිතෙහි සහ යටි සිතෙහි සිතුවිලි අනුව ඔබේ ජීවිත ගමන තීරණ වනු ඇත. එයනම් දැනටමත් ඔප්පු වී ඇති සාධකයක්නේ. ඔබේ සියලුම සිතුවිලි පැමිණෙන්නේ පිටතින්. නමුත් ඒ සිතුවිලි ක්‍රියාවට නැංවීමට අවශ්‍ය බීජ ටික තිබෙන්නේද ඔබ තුළය. කෙනෙකු මුදල් ගැනම් සිතනවා නම් ඒ මුදල පිළිබඳව සිතුවිල්ලක් එන්නේ පිටතින්. නමුත් ඔහුට මුදල් ඉපීමේ ආශාව පැමිණෙන්නේ ඔහුගේ ඇතුළතින්. ඔබේ යටි සිත නිතරම නින්දේ තමයි පසු වෙන්නේ. ඉතින් ඔබ හොඳ සිතුවිලි වලින් ඔබේ යටිසිත අවදි කර හොඳ පෞරුෂත්වයකින් ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙන යාමට උත්සාහ කළ යුතුය. මේ රූප සටහන බලන්නකෝ. දැන් ඒ ගස් හයෙන් ඔබ කැමති ගසක් තෝරගන්න. ඔබ තෝරා ගන්නා ගස අනුව ඔබට පුළුවන් වෙයි ඔබේ පෞරුෂත්වය කොහොමද කියලා දැන කියා ගන්න. දැන් බලන්නකෝ ඔයා මොන වගේ කෙනෙක්ද කියලා. ඔබ තෝරගත්තේ පළවෙනි ගස නම් වගකීම් සහගත භාවය සහ විනිවිද භාවය. ඔබ ස්වභාව ධර්මයේ වගකීම් දැරීමට හැකි බොහොම විවෘත විනිවිද භාවකින් යුක්ත කෙනෙකි. ඒ වගේම ඔබ පොඩි හාස්‍යජනක දේවල් කිරීමටද කැමැත්තක් දක්වයි. ඔබේ වගකීම් සහිත බව ඔබ වෙත පැමිණෙන අභියෝග පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වෙයි. ඔබේ තිබෙන ශක්තීන් සහ දුර්වලතා පැහැදිලිව හඳුනාගෙන තිබෙන්නේ ඔබය. යමක් ලබා ගැනීම උදෙසා ඔබ සටන් කළ යුතු වුවත් ඔබ බොහොම සාමකාමී ලෙස තමයි එය ලබා ගැනීමට උත්සාහ කරන්නේ. ඔබ තුළ ඇති ඒ සාමකාමී බව ඔබ යන එන තැනත් ඔබේ වැඩ කරන තැනත් ඔබේ නිවසෙත් යහපත් සබඳතා ගොඩනගා ගැනීමට ලොකු උදව්වක් වේවි. ඔබ තෝරාගත්තේ දෙවෙනි ගස නම් සහයෝගීතාවය සහ සැලකීමත් බව. ඔබ බොහොම සුහදශීලී හා කා සමගත් සහයෝගී වැඩ කටයුතු කරන පුද්ගලයෙකි. එම නිසා ඔබ වටා බොහෝ පිරිසක් එක්රොක් වී සිටිනු ඇත. නොයෙක් විවිධාකාරයේ මිනිස්සු ඔබව ආශ්‍රය කිරීමට කැමැත්ත දක්වයි. ඔබට ඇති ඉවසිරිවන්ත ආකල්ප නිසා ඔබෙන් උදව් බලාපොරොත්තුවෙන් සිටින අය සඳහා ඔබ නිතරම ඇහුම්කන් දීමට පුළුවන් වෙයි. ඔබ මත ඇති කර්තව්‍ය හොඳින් ඉටු කිරීම සඳහා ඔබ තුළ ඇති මේ ඉවසිලිමත් බව බොහෝ උපකාරී වේ. නමුත් ඔබ ඔබට අවශ්‍ය පුද්ගලයා බවට පත්වීමට යාමේදී සමහර විට ඔබ ඔබේ අනන්‍යතාවය, ඔබේ ප්‍රතිභාව ඔබෙන් ගිලිහි යනු ඇත. අන්න එහෙනම් ඔබේ අනාගතයේදී ඔබට පොඩි ගැටලුවක් වේවි. ඔබ තෝරාගත්තේ තුන්වෙනි ගස නම් නිර්ලෝභී සහ තීක්ෂණ බුද්ධියක් හෙබි අයෙක් වෙයි. ඔබ හොඳ පරිත්‍යාගශීලී පුද්ගලයෙක්. නිතරම අනුන්ට උදව් කිරීමට තමන්ගේ දෑත දිගු කරයි. ඔබ තුළ ඇති සහජ බුද්ධිය සහ කල්පනාකාරී සිතුවිලි මගින් ඔබ වෙත එන ඕනෑම ගැටලුවක් පාසින් විසඳා ගැනීමේ හැකියාව ඇත. ඒ වගේම ඔබට ඇති මේ තීක්ෂණ බුද්ධිය නිසා නුදුරු අනාගතයේ විය හැකි දේවල් ඔබට කල්තියාම දැන ගැනීමට පුළුවන් වේවි. ඒ අනුව ඒ සඳහා ගත යුතු පියවරවල් ඔබට ඉතා පහසුවෙන් පරිස්සමට ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ඔබ තෝරාගත්තේ හතරවෙනි ගස නම් සංවේදීතාවය හා නිර්මාණශීලී පුද්ගලයෙකි. ඔබ කරන්නා වූ සෑම දෙයක්ම ති නිර්මාණශීලී බව නිසා මිනිසුන් අතර බැබලේ. ඒ නිර්මාණශීලී බව නිසා කොපමණ මිනිසුන් සිටියත් ඔබ ඔවුන් තුළ කැපී පෙනේ. ඔබ තුළට පැමිණෙන නොයෙකුත් අපහසුතාවන් ඔබේ මේ නිර්මාණශීලී හැකියාව නිසා පහසුවෙන් මගහරවා ගැනීමේ හැකියාව වෙයි. ඒ වගේම ඔබේ සංවේදී භාවය ඔබේ නිර්මාණශීලීත්වය කෙරෙහි බොහෝ උපකාරී වනු ඇත. ඒ තුළින් ඔබේ ජීවිතයේ ඔබේ අරමුණ කරා පහසුවෙන් ඔබට ළඟාවීමේ හැකියාව ලැබෙනු ඇත. ඔබ තෝරාගත්තේ පස්වෙනි ගස නම් මහන්සි වී වැඩ කිරීම සහ කාර්යක්ෂමතාවය ඔබ තුළ තිබෙන දෙයකි. ඔබ ඉතාමත් මහන්සියෙන් වැඩ කිරීමට කැමති පුද්ගලයෙක්. එම නිසා ඔබ වෙත එන සියලු අපහසුතාවලින් පහසුවේ මිදීමේ හැකියාව ඔබට හිමි වේ. ඔබ තුළ තිබෙන ස්ථිර සහ ශක්තිමත් බව ඔබේ ජීවිතයේ සාර්ථකත්වය කරා ඔබට නිරන්තරයෙන් රැගෙන ඇත. ඒ වගේම ඔබ තුළ තිබෙන කාර්යක්ෂමතාවය නිසා ඔබ වෙත පැවරණ සියලු වැඩ කටයුතු කලට වේලාවට කරගැනීමට හැකිවීමෙන් ඔබ කුමන කටයුත්ත කළත් එය සාර්ථකව පහසුවෙන් නිම කිරීමට සමත් වේ. ඔබ තෝරාගත්තේ හයවෙනි ගස නම් නිවැරදි බව සහ මනා කල්පනා ශක්තියක් ඇති පුද්ගලයෙක්. ඔබ ඉතා වේගවත් ක්‍රියාශීලී පුද්ගලයෙක්. විශේෂයෙන් ඔබේ රාජකාරී කටයුතු වලදී ඒ වඩාත් කැපී පෙනේ. ඔබට ඔබ ඉදිරියේ වැටේ තිබෙන පාසු මාර්ගය නොවේ ඔබේ ගමනට යොදවා ගන්නේ. ඔබ සිතනවා ඊටත් වඩා වෙනස් මාර්ගයකින් තමන්ගේ ගමන සාදාගෙන මේ ලෝකේ කවදාවත් අහලා දැකලා නැති ලස්සනම තැනක් බවට පත් කිරීමට ඔබට හැකි වෙනවා කියලා. ඒ සිතුවිලි අනුව නිවැරදිව කියා කිරීමට හැකියාවක් ඇති ඔබ මේ ලෝකේ නමගිය පුද්ගලයෙකු වුණ ඇති. දිනපතා අලුත් පුවත් දැනගැනීමට පාත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අපි අලුත් වීඩියෝ දාපු ගමන් ඕගලන්ට දැනගන්නත් පුළුවන්.